අයිබෝවන් කියල පිළිගන්නවා සීලුම් දෙනා. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් හිතන හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා ඉතින් මේ දවස්වල. ඉතින් අපි මේ දක්වා ඉතින් අපි channel එකෙන් ගොඩක් තොරතුරු ඉතින් අපි කතා කරගෙන ආවා. ඉතින් අද මම කතා කරන්නේ ඇත්තටම මේ අපේ channel එකේ ඇත්තටම අපේ subjectivity පැත්තත් යනවා මේ tourism සම්බන්ධව. ඉතින් subject එකත් එක්කම යන පොඩි content එකක් ඉතින් අද තෝරගන්න හේතුව මොකද අපි වෙන වෙන මාතෘකාත් ඉතින් කතා කරා. ඉතින් අපිට subject එක ගැන පොඩ්ඩක් video එකක් දාන්න බැරි වුණා ගොඩක් කාලෙකින්. ඉතින් අද video එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ accommodations ගැන. ඉතින් ළමයි මේ tourism industry එකේ තියෙන මේ accommodations මොනවාද? මොකක්ද accommodation එකක් කියන්නේ? accommodations වර්ග මොන වගේ දේවල්ද තියෙන්නේ? ඒ වගේ price ranges කොහොමද යන්නේ? ඒ වගේම තමයි කොහොමද accommodation එකක් හරියට book කරගන්නේ? ඔයාලා කොහොමද accommodation එකක් හරියට හොඳ විදිහට බලලා තෝරගන්නේ? ඒ වගේම තමයි check-in වෙන විදිය, accommodation එකකට check-out වෙන විදිය. ඉතින් ඔන්න ඔය වගේ කියන accommodation සම්බන්ධව ගොඩක්ම වැදගත් වෙන කරුණු කාරණා ටිකක් තමයි ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ළමයි මට හිතුණා මේ accommodations වලට පොඩි ආරම්භයක් ගන්න කලින් මේ accommodation සම්බන්ධව මේ වර්තමානයේ මම නැත්තම් මේ වර්තමාන සමාජයේ මොන වගේ කතිකාවතක්ද, එහෙම නැත්නම් මොන වගේ අදහසක්ද මිනිසුන්ගේ ඔළුවේ තියෙන්නේ කියන එක සම්බන්ධව චුට්ටක් කතා කරලා ඉන්නේ. ඉතින් අපි දන්නවා වර්තමානයේ වෙනකොට සෝෂල් මීඩියා වගේ දේවල් ගොඩක් ප්‍රබල තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු විදියට ඉතින් අපි ගොඩක් තැන්වලට ට්‍රැවල් කරනවා, ගෙවල් වලින් පිටට ගොඩක් ස්ථානවලට ගමන් කරනවා. ඉතින් ඒ යනකොට අපිට දවසකට වැඩි කාල සීමාවක් අපි එළිය ගත කරනවා නම් ඉතින් අපිට accommodation එකක් අවශ්‍ය වෙනවා ඉතින් අපේ ඒ සංචාරය හරි හමන් විදියට කරගන්න. ඉතින් එතකොට තමයි ඉතින් අපිට මේ accommodation එක අවශ්‍යතාවය හොඳටම දැන් ඉතින් accommodation එකක් තෝරගන්නකොට ඉතින් ගොඩක්ම තමන්ට තියෙන බජට් එක සහ ඒ වගේම තමයි තමන් පොඩි කාලේ ඉඳන් මේ දක්වා හැදුන වැදුන විදිහක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමන්ට ඕනි කරන අවශ්‍යතාවයන්, ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වෙන සර්විස් එක, තමන් කන බොන විදිය, තමන් ඉන්න විදිය, නිදා ගන්න විදිය, තමන් මොන වගේ පරිසරයකට ආස කරන්නේ, ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා සියල්ලම එකතු කරගෙන තමයි ඔයාලා සහ මිනිස්සු විදියට ඉතින් අපි හැමෝම accommodation එකක් book කරගන්නේ සහ accommodation එකක් තෝරගන්නේ. තවත් පුංචි කාරණාවක් ළමයි. ඉතින් වර්තමානයේ ගත්තම ඇත්තටම accommodation එකට වැඩි මම මේ වචනේ පාවිච්චි කරන්නම් hotel එක කියන එක. මොකද ගොඩක් වර්තමානයේ ගත්තාම ඉතින් කතා වෙන්නේ ඔන්න ওই වචනෙත් එක තමයි. අපි මේ hotel එකේ තමයි හිටියේ, අපි මෙහි ගියා, අපි මේ hotel එකේ තමයි check-in වුනේ, මේ hotel එකෙන් තමයි කෑවේ සහ social media වල වුණත් මේ hotel එකේ photo එකක් දැම්මම ටිකක් තත්ත්වය වැඩි, පොඩක් පිළිගන්නවා වැඩි, කට්ටිය කතා කරනවා වැඩි. අන්න ඒ වගේ පොඩි පොඩි මතභේද කීපයකුත් ඉතින් මේ වර්තමාන සමාජයේ ඇත්තටම අපිට දකින්න පුළුවන්. ඉතින් ගොඩක්ම තමන්ගේ ස්ටේටස් එක, තමන්ගේ තත්ත්වය පෙන්වන්නත් ගොඩක් ලොකුවට මෙන්න මේ accommodations කියන දේවල් ඉතින් වැදගත් වෙනවා සහ බලපානවා. හරි ළමයි, එහෙනම් හොටෙල් විස්තරය දැනගන්න එන අපි යන් අද වීඩියෝ එක බලන්න. ඉතින් අපි ඉස්සල්ලාම accommodation එකක් කියන එක නිර්වචනය කරගෙන හිටියොත් accommodation එකක් කියන්නේ accommodation is a room, group of rooms or building in which someone may live or stay. එහෙම නැත්නම් යමෙකු ජීවත් විය හැකි හෝ රැඳී සිටිය හැකි කාමරයක්, කාමර සමූහයක් හෝ ගොඩනැගිල්ලක්. ඔන්න ඔය කියන විදිහට තමයි ළමයි ඉතින් අපිට මේ accommodation එකක් කියන එක සරලවම අර්ථකථනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ළමයි අපි වීඩියෝ එක මුලදීම කතා කරානේ මේ hotel කියන නේම් එක. ඉතින් hotel කියන්නේ මේ accommodations වලම එන එක concept එකක් තමයි. ඉතින් accommodations ගත්තාම ළමයි accommodation types විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් hotel එක කියන්නේ ඉතින් ඒ වගේ එක type එකක් තමයි. ඉතින් එහෙනම් අපි බලමු තව මොනවාද ඒ වගේ තියෙන accommodation types කියලා. ඉතින් ළමයි අනිත් accommodation types මොනවාද කියලා අපි කතා කරොත් guest houses, rest houses, hotels, hostels, cabanas, villas, motels, holiday resorts, holiday bungalows, apartments, motels. ඔන්න ඔය වගේ කියන accommodation types විශාල ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව tree houses වගේ දේවල්, ඒ වගේම තමයි camping sites, ඔන්න ඔය වගේ දේවලුත් ඉතින් අපිට මේ accommodation types වලට ගන්න පුළුවන්.
ඉදිල්ලමයි මේ එකමඩේෂන්ස් ගත්තාම මේ එකමඩේෂන් ටයිප් එකින් ටයිප් එකට ඒක කන්සෙප්ට එක වෙනස් වෙනවා වගේම තමයි ඒ දේවල්වල තියෙන ෆැසිලිටීස්ත් මේ එකමඩේෂන් ටයිප් එකින් ටයිප් එකට වෙනස් වෙනවා. ඉදිල්ලමයි මම මෙතනදී ෆැසිලිටීස් ගැන කතා කරනකොට බේසික් රූම් එක ඉඳලා සාමාන්‍ය ලක්ෂරි හොටෙල් එකේ මන්නත ලක්ෂරි රිසෝට් එකකට යනකොට තියෙන ෆැසිලිටීස් මොන වගේද විහිදින්නේ කියන එක සම්බන්ධව මම මෙතනදී වලට දාලා අදහසක් එන විදිහට මම මේ ෆැසිලිටීස් ටික විස්තර කරගෙන යන්නම්. ඉතින් ළමයි අපි සාමාන්‍ය කාමරයක් ගත්තොත් ඉතින් සාමාන්‍ය කාමරයක සාමාන්‍ය ෆැසිලිටීස් විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ රූම් එක, බෙඩ් එක, ඒ වගේම තමයි වොෂ්රූම් එක, බැල්කනි එක, එහෙමත් නැත්නම් Wi-Fi වගේ ෆැසිලිටීස්. ඔන්න ඔය වගේ බේසික් දේවල් ටිකක් තමයි අපිට සාමාන්‍ය කාමරයක් ගත්තොත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ළමයි එතනින් එහාට අපි කතා කරොත් සාමාන්‍ය ලක්ෂරි රිසෝට් එකක්, ලක්ෂරි හොටෙල් එකක් දක්වා විහිදීගෙන යනකොට මොන වගේ ෆැසිලිටීස්ද ඇඩ් වෙන්නේ කියන එක ගැන අපි කතා කරොත් ස්විමින් පූල්, ඒ වගේම තමයි මීල්ස් ගොඩක්ම බ්‍රෙක්ෆාස්ට්, ඩිනර්, ලන්ච් ඒ වගේ මීල්ස් අපේනවා. ඒ වගේම තමයි රෙස්ටෝරන්ට්ස්, බාස්, Wi-Fi, TV, ඒ වගේම තමයි ටී කොෆි ෆැසිලිටීස්, ඒ වගේම තමයි ඇටච් බාත්රූම්ස්, බැංකට් හෝල්ස්, කොන්ෆරන්ස් හෝල්ස්, වෙඩින් හෝල්ස්, ඒ වගේම තමයි බැල්කනි, ස්විං, හැමොක්, ඒ වගේම තමයි සන්බෙඩ්ස් වගේ දේවල්. ඊට අමතරව ගත්ත තම එන්ටර්ටේන්මෙන්ට් පැත්ත ගැන අපි කතා කරොත් ගොඩක්ම බිලියට් වගේ ගේම්ස් වර්ග, ඒ වගේම තමයි ජිම්, ස්පා, යෝගා, ඒ වගේම තමයි ඇක්ටිවිටීස් වගේ දේවල් ගත්තොත් ගාර්ඩන් ඒරියාස්, ලයිබ්‍රීස්, සැලෝන්ස්, ෂොපින් මෝල්ස්, තියටර්ස්, ඔන්න ඔය වගේ ෆැසිලිටීස්. ඒ වගේම තමයි හෙලිපෑඩ්ස්, හෙලිකොප්ටර්, චොපර් ලෑන්ඩින් ඒරියාස්. ඉතින් ඔන්න ඔය වගේ විශාල ෆැසිලිටීස් ප්‍රමාණයක් අපිට මේ බේසික් රූම් එකකින් නම් පටන් ගත්තාම ලක්ෂරි රිසෝට් එකක්, ලක්ෂරි හොටෙල් එකක් දක්වා ගමන් කරනකොට මේ දේවල් අතර අපිට මෙන්න මේ වගේ කියන ෆැසිලිටීසුත් බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ළමයි අපි ප්‍රයිසස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේ මම කතා කරපු ෆැසිලිටීස් වගේම තමයි මේ ෆැසිලිටීස් ඇඩ් වෙන්න මේ එකමඩේෂන් එකක තියෙන වැලියු එක සහ එකමඩේෂන් එකක තියෙන ප්‍රයිස් එක වගේ දේවල් ගොඩාක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ කතා කරොත් සාමාන්‍ය කාමරයක් අපිට සාමාන්‍යයෙන් රුපියල් 2000-2500කට වගේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා බේසික් රූම් එකක්. ඉතින් එතනින් පටන් ගත්තම සාමාන්‍යයෙන් 1,300,000, 1,400,000, 1,400,000, 1,500,000 ඔන්න ඔය වගේ රේන්ජ් එකකට යනකම් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තමයි අපිට මේ ලංකාවේ තියෙන ඇකමඩේෂන්ස් වල ගොඩක්ම හොටෙල්ස්, රිසෝර්ට්ස්, කබානාස්, විලාස්, ට්‍රී හවුසස්, කැම්පින් සයිට්ස් ඔන්න ඔය වගේ කියන ඇකමඩේෂන්ස් වල මිල ගණන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය කියන විදිහට තමයි මේ ශ්‍රී ලංකාවේදී. ඒ වගේම තමයි ළමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඇකමඩේෂන් එකක් තෝරගන්නකොට සහ ඇකමඩේෂන් එකකට යනකොට ප්‍රයිස් එක කියන දේ ඔයාලගේ යන පැක්ස් කවුන්ට්, එහෙම නැත්නම් ඔයාලගේ කී දෙනෙක් යනවද ඒ ඇකමඩේෂන් එකට සහ ඔයාලා තෝරගන්න මීල් ප්ලෑන් එක. සමහර තැන් තියෙනවා රූම් එක විතරක් ඔෆර් කරන, ඒ වගේම තමයි සමහර තැන් තියෙනවා මීල් එකක් එක්ක තමයි යාලා රූම් එක දෙන්නේ. ඉතින් ඔය කියන කරුණු කාරණාත් එක්කම මේ ප්‍රයිසස් කියන දේවල් වෙනස් වෙනවා. ඉතින් එතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍ය විදියට ගත්තාම රූම් එකක් ඔෆර් කරන්නේ දෙන්නේ කුඩ සල්ලින විදියට තමයි. ඉතින් ඒක එක එකමඩ එකමඩේෂන් එකෙන් එකමඩේෂන් එකට වෙනස් වෙනවා. සමහර රූම්ස් තියෙනවා දෙන්නෙකුට විතරයි ඉන්න පුළුවන්, සමහර රූම්ස් තියෙනවා තුන්දෙනෙකුට ඉන්න පුළුවන්, සමහර රූම්ස් ඇකමඩේෂන්ස් තියෙනවා ෆැමිලිස් වලට ඉන්න පුළුවන්, තනිකර බංගලෝ එකක් වගේ, තනිකරම ගියක් වගේ, ඔන්න ඔය වගේ එක එක කන්සෙප්ට්ස් වලට තියෙනවා. ඉතින් අවසානයේදී කියන්න ඕනේ ඇත්තටම ඔයාලා ගැන පැක්ස් කවුන්ට් එක, මම නැත්නම් ඔයාලා ගෲප් එකක් යනවා නම් ගෲප් එකේ ඉන්න සමාජික සංඛ්‍යාව අනුව දෙන්නෙක් යනවා නම් ඒ දෙන්න, අන්න ඒ කරුණු කාරණා වගේම තමයි ඔයාලා තෝරගන්න මීල් ප්ලෑන් එක. රූම් ඔන්ලි ගන්නවා නම් රූම් ඔන්ලි, එහෙම නැත්නම් මීල් ප්ලෑන් එකක් එක්ක යනවා නම් මීල් ප්ලෑන් එකක් එක්ක. ඔන්න ඔය කියන කරුණු කාරණාත් එක්කම මේ ප්‍රයිසස් කියන දේවල් ඉදින් ওই දේවලුත් එක්කත් වෙනස් වෙනවා. තවත් විශේෂිතම දෙයක් මතක් කරන්න ඕන ළමයි මොකද්ද දන්නවද? ඇකමඩේෂන් එකක ප්‍රයිස් එක ගොඩක්ම තීරණය වෙන්නේ සහ එයාලා ප්‍රයිසස් සඳහන් කරලා තියෙන්නේ එක නයිට් එකකට සහ පර් නයිට් කියන කන්සෙප්ට් එකකට තමයි. ඉතින් එයාලා ප්‍රයිසස් වගේ දේවල් සඳහන් කරලා තියෙන්නේ ඔයාලා වෙබ්සයිට්ස් වල හෝ ඔයාලා කතා කරලා හෝ දැනගත්තොත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ එක නයිට් එකකට යන කොස්ට් එක තමයි. සාමාන්‍යයෙන් මීල් ප්ලෑන් එක සහ රූම් කීයද ඒ දේවල් වගේ ඇඩ් වෙනකොට යාල එක නයිට් එකකට තමයි ඔයාලට
ගඩන් වගේ දේවල් පොස්ට් එක වගේ දේවල් බලලා කියන්නේ. ඉතින් ළමයි මම ඔයාලට සඳහන් කරන්නේ මේ ප්‍රයිසස් එහෙම නැත්නම් මේ ඇකමඩේෂන් එක ප්‍රයිසස් වගේ දේවල් මේ මීල් ප්ලෑන් එක සහ රූම් එක ඒ දේවල් එක පොඩක් වෙනස් වෙනවා කියලා. ඉතින් ගොඩක් ඇකමඩේෂන්ස් ළමයි මීල් ප්ලෑන් එකක් එක්කත් ලබා දෙනවා, එහෙම නැත්නම් කාමරයක් විතරවත් ලබා දෙනවා. ඔයාලට එතකොට ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව ඒ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රූම් ඕන්ලි බේසිස් ගත්තම කාමරේ විතරක් යාලා ඇකමඩේෂන් එකේදී ලබා දෙනවා. ඒ වගේම තමයි මීල් ප්ලෑන් එකත් ආකාර තුනකට ගන්න පුළුවන්. එකක් තමයි බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් බේසිස්, අනිත් එක තමයි හාෆ් බෝඩ් බේසිස්, අනිත් එක තමයි ෆුල් බෝඩ් බේසිස්. ඉතින් මේ තුන මම පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරොත් බෙඩ් ඇන් බ්‍රෙක්ෆාස්ට් ගත්තාම ළමයි කාමරේ සහ උදේ කෑම ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒක ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව තෝරගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි හාෆ් බෝඩ් බේසිස්. එතකොට ඔයාලට ඩිනර් එක සහ බ්‍රෙක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වෙනවා. ෆුල් බෝඩ් බේසිස් ගත්තම ඔයාලට රූම් එකත් එක්කම මීල්ස් තුනක් හම් වෙනවා, ඩිනර් බ්‍රෙක්ෆාස්ට් සහ ලන්ච්. ඉතින් මේ මීල්ස් මීල් ප්ලෑන් එක ඉතින් ප්‍රයිසස් වගේ දේවල් ඇත්තටම වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව, ඔයාලගේ ප්ලෑන් එක අනුව, ඒ වගේම තමයි ඔයාලා ඇකමඩේෂන් එකේ නයිට්ස් කීයක් ඉන්නවද, ඔයාලා ඇවිදින තැන්, ඒක ඔයාලගේ ප්ලෑන් එකත් එක්ක ඉතින් ඔයාලට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ මීල් ප්ලෑන් එකත් එක්ක මේ ප්‍රයිසස් වගේ දේවල් ඇත්තටම වෙනස් වෙන්නේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ළමයි ඇකමඩේෂන් එකක් බුක් කරගන්නේ කොහොමද. මේකේ ඇත්තටම එක එක සහ විවිධ වූ පැතිකඩයන් කිහිපයක් තියෙනවා. මම මේ ඔක්කොම කතා කරන්නම් මෙතනදී. ගොඩක්ම මම ඉස්සෙල්ලාම කතා කරන්නම් ලංකාවේදී බුක් කරගන්න ලේසිම විදිය. මොකද අපිට වැදගත් වෙන්නේ ගොඩක්ම ඒක. ලංකාවේදී බුක් කරගන්නවා නම් ඔයාලා ඔයාලා යන්න බලාපොරොත්තු වෙන ඇකමඩේෂන් එක Google එකේ සර්ච් කරන්න. Google එකේ සර්ච් කරාම යාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ එනවා. ඉතින් වෙබ්සයිට් එක through booking එකක් දාගන්න එක තමයි වඩාත්ම ලේසිම සහ වඩාත්ම පහසුම විදියට මම නම් සලකන්නේ. ඊට අමතරව ඔයාලට පුළුවන් ඇකමඩේෂන් එකේ නම්බරය ඉල්ලගෙන ඇකමඩේෂන් එකට කෝල් එකක් දීලා එයාලත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔයාලගේ group එක සහ ඔයාලගේ කී දෙනෙක් එනවද, ඔයාලා meal plan එක කොහොමද, ඔයාලා දවස් කීයක් එකේ ඉන්නවද, ඔන්න ඔය කියන කරුණු කාරණා සම්බන්ධව ඉතින් යාළුවත් එක්ක කතා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ඊමේල් එකක් දාන්න පුළුවන් ඒ ඇකමඩේෂන්ස් වලට. සාමාන්‍යයෙන් ඔයාලගේ ඩීටේල්ස් ටික, ඔයාලගේ එන පිරිස වගේ දේවල් සඳහන් කරලා ඔයාලට ඊමේල් එකක් දැමීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේදී ඔන්න ඔය කියන කරුණු කාරණා තුන තමයි ඉතින් ඔයාලට සරලම සහ පහසුම විදිහවල් විදිහට ඉතින් මම සඳහන් කරන්නේ. අනිත් කාරණාව තමයි ළමයි ඔයාලා යන්න බලාපොරොත්තු වෙන ඇකමඩේෂන් එක ඔයාලාගේ ගොඩක් ළඟම වගේ නම් තියෙන ඔයාලට ගිහිල්ලා කතා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් දේ තමයි ළමයි ඔයාලා රටින් පිටක වගේ යනවා නම් සාමාන්‍යයෙන් ඔයාලා සංචාරයකට හෝ වේවා, ව්‍යාපාර කටයුතු හෝ කුමක් හෝ වේවා, ඔයාලට ඒ වගේ අවස්ථාවකදී ඇකමඩේෂන් එකක් බුක් කරගන්නවා නම් ඔයාලට විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා යනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ ට්‍රැවල් ඒජන්ට් ඔයාලට ඔයාගේ රික්වයර්මන්ට්ස් අනුව ඔයාට ඒ ඇකමඩේෂන්ස් වගේ දේවල් බුක් කරලා දෙනවා. ඒ වගේම තමයි ඔයා තනියෙන් ගමන් කරනවා නම්, එහෙම නැත්නම් ඔයා ඔයාගේ යාළුවොත් එක්ක වගේ ගමන් කරනවා නම් ඔන්ලයින් වෙබ්සයිට්ස් කීපයක් තියෙනවා. booking.com, Agoda, Expedia වගේ හොටෙල්ස් වල සහ හොටෙල් ඩීටේල්ස් ගන්න පුළුවන්, හොටෙල්ස් බුක් කරගන්න පුළුවන් වෙබ්සයිට්ස් කීපයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන වෙබ්සයිට්ස් වගේ දේවලුත් ඔයාලට ෆලෝ කරන්න පුළුවන් ඔයාලා රටින් පිටකට වගේ යනවා නම් ඇකමඩේෂන් එකක් බුක් කරගන්නකොට. ඇකමඩේෂන් එකක් ගත්තම ළමයි ඇකමඩේෂන් එකකට අපි යන වෙලාවක් තියෙනවා සහ අපි එළියට එන වෙලාවක් තියෙනවා. ඒක ඇත්තටම ඇකමඩේෂන්ස් ගත්තාම ඒක ඇකමඩේෂන් පොලිසියක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක සඳහන් කරන්නේ ඇත්තටම චෙක් ඉන් ටයිම් එක සහ චෙක් අවුට් ටයිම් එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තම හොටෙල් එකකට චෙක් ඉන් වෙන, එහෙම නැත්නම් හොටෙල් එකකට ඇතුල් වෙන ටයිම් එක විදිහට තියෙන්නේ හවස දෙක. මේක හොටෙල් එකෙන් හොටෙල් එකට සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. සාමාන්‍ය පැය භාගයක් එහා මෙහා වගේ වෙන්න පුළුවන්. නෝමල් සාමාන්‍ය චෙකින් ටයිම් එක විදිහට තියෙන්නේ හවස දෙක. ඒ වගේම තමයි චෙක් අවුට් ටයිම් එක තියෙන්නේ එක නයිට් එකක්. එතකොට තීරණය වෙන්නේ එතකොට චෙක් අවුට් ටයිම් එක විදිහට වැටෙන්නේ පහෝදා 11:00. මේකත් හොටෙල් එකෙන් හොටෙල් එකට, එහෙම නැත්නම් ඇකමඩේෂන් එකෙන් ඇකමඩේෂන් එකට පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් පැය භාගයක් වගේ. නෝමල් චෙක් අවුට් ටයිම් එක විදිහට තියෙන්නේ ඇත්තටම 11:00. ඉතින් ළමයි ඇකමඩේෂන් සම්බන්ධව තවත් වැදගත්ම කාරණාවක් තමයි මේක ගැන නම් මම හිතන්නේ ගොඩක් අය දන්නවා. මේ
ස්ටා සම්බන්ධව සර්ලෝම ගුවත් ත්‍රීස්ටා කිව්වම ෆයිස්ටා කිවම සෙවන් ස්ටා කිවම අපි ෆයිස්ටාවට එල්ලේකට තමයි ගියේ. ඉතින් ඔය වගේ කරුණු කාරණ ගොඩක් වාර මේ වර්තමාන සමාජයේ ඉතින් ආල දැකලා ඇති. ඉතින් මේ ස්ටාස් කියන දේවල් කොහොමද හම්බෙන්නේ මේ කමෙන්ඩේෂන් එකට? ඇයි මේ ස්ටාස් වලින් මේ දේවල් නම් කරලා තියෙන්නේ? මොකක්ද මේකට තියෙන ප්‍රමිතිය සහ මොකක්ද මේකට තියෙන වැදගත්කම? ඇයි මෙහෙම accommodations වගේ දේවල් accommodations ඇත්තටම මේ ස්ටාස් වලින් නම් කරන්න සහ සඳහන් කරන්න? ඉතින් කතා කරමු අපි accommodations ස්ටාස් වෙන විදිහ. ඉතින් ළමයි මේ ස්ටාස් කොහොමද හම්බෙන්නේ කියන එක සම්බන්ධව මේක ඇත්තටම ගොඩක් ලොකු කන්ටෙන්ට් එකක්. ඇත්තටම මේක වීඩියෝකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම ඔයාලට කියන්නම් මේ ස්ටාස් කොහොමද හම්බෙන්නේ කියන එක සම්බන්ධව. මේ තරුපන්ති හෝටල් එහෙම නැත්නම් මේ තරුපන්ති කියන දේවල් ඇත්තටම එකේ ඉඳන් හත දක්වා එක එක නිර්ණායක යටතේ මෙන්න මේ තරු එහෙම නැත්නම් මේ ස්ටාස් කියන දේවල් නම් කරලා තියෙනවා. ඒතර 1 ස්ටාර්, 2 ස්ටාර්, 3 ස්ටාර්, 4 ස්ටාර්, 5 ස්ටාර් සහ 7 ස්ටාර්. ඉතින් ඔය දක්වා යනකොට මේ එක එක ස්ටාස් වලට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් තියෙනවා. ඉතින් මේ රික්වයර්මන්ට්ස් වගේ දේවල් ෆුල්ෆිල් කරන accommodations වලට තමයි මේ ස්ටාස් වගේ දේවල් හම්බෙන්නේ. ඉතින් එතනදී බේසිකලිම බලන දේ තමයි රූම්ස් වල එහෙම නැත්නම් මේ accommodation එකේ තියෙන ක්වලිටි එක, ඒ වගේම තමයි ස්ටෑන්ඩඩ් එක, ඒ වගේ තමයි ක්ලීන්ලිනස් එක. ඉතින් ඔන්න ඔය තුන පදනම් කරගෙන තමයි බේසිකලිම ඔන්න ඔය තුන පදනම් කරගෙන තමයි මෙන්න මේ ස්ටාස් කියන දේවල් මේ accommodations වලට හම්බ වෙන්නේ. ඉතින් ළමයි තවත් ටිකක් මම මේක එක්ස්ප්ලেইন කරොත්, ඉතින් මේ accommodations වල තියෙන facilities වර්ගය වලට අනුව, ඒ හෝටල් එකේ මම නැත්නම් මේ accommodation එකේ තියෙන facilities ප්‍රමාණය අනුව, ඒ වගේම තමයි තියෙන කාමර අනුව, කාමර ප්‍රමාණය අනුව, ඒ කාමර වල තියෙන quality එක අනුව, ඒ වගේම තමයි view එක, location එක මොන වගේ තැනකද, එයාපෝර්ට්ස් වලට, සිටිස් වලට ළඟම ස්ථානයකද පිටලා තියෙන්නේ, ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි 7 ස්ටාර් වගේ යනකොට සාමාන්‍යයෙන් චොපර් එකක් ලෑන් කිරීමේ හැකියාව පවා යාලා බලනවා. ඉතින් ඔන්න ඔය වගේ රික්වයර්මන්ට්ස් ගොඩාක් තියෙනවා ළමයි. ඉතින් මේ ස්ටාර් ක්ලාසස් එහෙම නැත්නම් මේ ස්ටාර් කැටගරීස් වලට යනකොට මේ accommodations විසින් accommodations owners ලා විසින් ඇත්තටම ෆුල්ෆිල් කරන්න ඕනේ. එහෙම නැත්නම් සපුරාලිය යුතු. ඉතින් ළමයි මේ ස්ටාර් ක්ලාසස් එහෙම නැත්නම් මේ ස්ටාර්ස් කොහොමද හම්බෙන්නේ කියන එක සම්බන්ධව කෙනෙක් ඉන්නවා නම් ටිකක් ඉන්ට්‍රස්ට්, ඉතින් Google එකේ සර්ච් කරලා බලන්න. මට මේ වීඩියෝ එකකින් ඇත්තටම කතා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මොකද ලොකු විෂයක් අන්න ඒකයි මම කිව්වේ. ඉතින් අන්න ඒ වගේ කටිය ඉතින් Google එකේ ඕනතර රිසෝසස් තියෙනවා. ඉතින් ඒවා ෆලෝ කරන්න, ඒවා රීඩ් කරන්න, ඉතින් ඒ වගේ ඔයාලට ගොඩාක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ ස්ටාර් ක්ලාසස් කියන දේවල් කොහොමද හම්බෙන්නේ කියන එක සම්බන්ධව. විශේෂිතම කාරණාවක් තමයි ළමයි ඔයාලා accommodation එකක් තෝරගන්න කලින්, ඒ වගේම තමයි accommodation එකට යන්න කලින්, ඒ වගේම තමයි ඒක book කරන්න කලින් ඉස්සෙල්ලාම පොඩි research එකක් කරලා බලන්න. ඔයාලා යන්න plan කරන් ඉන්න තැන අවට තියෙන accommodations මොනවාද, ජනප්‍රිය හොඳ quality accommodations මොනවාද, ඒ වගේම තමයි websites වලට, ඒ වගේම තමයි ගොඩක්ම අපි use කරන trip advisor වගේ දේවල්, guest comments වගේ දේවල් බලන්න, ගිහිල්ලා බලන්න කීපවටිය මොන වගේ දේවල්ද දාලා තින්නේ, accommodation එක හොඳයිද, පිරිසිදුද, සර්විස් එක කොහමද, මොන වගේද තියෙන්නේ කියන එක සම්බන්ධව ඉතින් ඔයාලා ඇත්තටම පොඩි research check කරලා බලන්න accommodations වලට යන්න කලින්. ඉතින් ළමයි මම හිතනවා මේ accommodation සම්බන්ධව ඔයාලට සරල ගොඩක් ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. මොකක්ද accommodation එකක් කියන්නේ, ඒ වගේ types මොනවාද, ඒ වගේ prices කොහමද යන්නේ, කොහමද booking එකක් හරියට දාගන්නේ, කොහමද යන්න කලින් accommodation එකක් select කරගන්නේ, facilities වගේ දේවල්. ඉතින් මම හිතනවා ඔයාලට basic idea එකක් එන්න ඇති කියලා. ඉතින් මේ accommodation එකක් සම්බන්ධව accommodation එක operation එක සහ accommodation එකක් ඇතුලේ වැඩ කරන කාර මණ්ඩලයේ මොන වගේ සර්විස් එකක්ද දෙන්නේ, කොහොමද යාලා ප්‍රිපෙයා වෙන්නේ, guest කෙනෙක් වෙල්කම් කරන්න, ඔන්න ඔය වගේ කියන කරුණු කාරණා සම්බන්ධව මම වෙනම වීඩියෝ එකක් කරන්නම් ඇතුළේ තියෙන process එක සහ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් මම හිතනවා එනං අද වීඩියෝ ගොඩක් වැඩගත් වෙන්නද කියලා. ඉතින් ඔයාලට ඉතින් ඔයාලගේ අදහස් උදාස් අනිවාර්යෙන් comment එකක් විදියට comment section එකේ දාන්න. මොන හරි දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් විදියට දාන්න, ඒකට අනිවාර්යෙන්ම reply එකක් දෙන්නම්. ඒ වගේම තමයි මම කිව්වා වගේම process එක, accommodation එක process එක සම්බන්ධව මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ඉතින් එතනදී ඔයාලට accommodation එකක් ඇතුලේ වෙන්නේ මොන වගේ process එකක්ද කියන එක ඔයාලට බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලුන්ට බලන්න හැමෝටම ෂෙයා කරන්න, channel එකත් subscribe කරන්න.
චැනල් එකත් එකතු වෙන්න කියලා ඉතින් බොහොමත්ම ගෞරවයෙන් ආදරෙන් ඉතින් ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා. එහෙනම් ඉතින් තවත් ලස්සනම ලස්සන අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට ගිහිල්ලා එන්න ඉතින් හැමෝටම ජය වේවා.